කොවිඩ් අවදානම දැඩිව රට පුරාම පැතිරලා තියෙන මොහොතක දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය සේවකයන් ආරක්ෂා කරන වැඩපිළිවෙලක නැහැ. ඇතෙම මේ වෙන විට ප්‍රවාහන දෙපාර්ත උපදෙපාර්තමේන්තුවේ නිලධාරීන් දුම්රිය ස්ථානාධිපතිවරුන් 30 දෙනෙක් ඇතුළු සමස්තයේ 78ක් ආසාදනය වෙලා මේ වෙන විට නිරෝධායනට ලක් වෙමින් පවතිනවා. සමාජිකයෝ දෙන්නෙක් දුම්රිය ප්‍රවාහන උපදෙපාර්තමේන්තුවේ සේවක නිලධාරීන් දෙන්නෙක් මේ වෙන විට ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. ආයතනයේ රැකගන්නවා පමණයි සේවකයා රැකගන්න ක්‍රමවේදයක් නැහැ. දිගින් දිගටම යන මේ ක්‍රමවේදයට විරෝධය පළ කිරීමක් ලෙස සහ මගින්ගේ ආරක්ෂාව තකා අපි අද රාත්‍රී 12ට සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් ලංකාව පුරාම සේවයෙන් ඉවත් වෙනවා. පැය 24ක කාලයක් අපි සේවයෙන් ඉවත් වෙලා දෙපාර්තමේන්තුවට සහ රජයට ඒ අවශ්‍ය පහසුකම් සලසන්න කියන එක බල කරනවා. අපි බල කරලා ඒ කටයුතු ඉටු වෙන්නේ නැත්නම් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග දැඩිව කටයුතු කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. මේක විශේෂයෙන්ම මේකෙන් අපහසුතාවයට හෙට දිනේදීපත් වෙන මගින් ජනතාවගෙන් අපි සමාවාය දිනවා. මොකද මේ කොවිඩ් අවදානමෙන් අනතුරටපත් වන්නේ දුම්රිය සේවකයන් විතරක් නෙමෙයි, මගී ඔබටත් අවදානමක් තියෙනවා. ප්‍රතිපාදන නැති බවක් අපි හිතන්නේ නැහැ. ගරු අමාත්‍යතුමා පොලිසියට මේ වෙන විට මිලියන 10ක මුදලක් පරිත්‍යාග කළා තියෙනවා. එහෙමනම් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ සෞඛ්‍ය ප්‍රශ්න ගොඩනගන්න සේවකයන් අනතුරටපත් වෙනවා නම් ආසාදිත වෙනවා නම් අතරමැදි මධ්‍යස්ථාන ඒත් එක්කම රැඳවු මධ්‍යස්ථාන ඇති කරන්න ඒ අවශ්‍ය කටයුතු සිදු කරන්නේ නැත්තේයි කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා. මේක නිලධාරීන්ගේ කඹඇදිල්ලක් මත සිද්ධ වෙනවද යන්න අපිට සැකසහිතයි. මේ සියලු දේ වෙනුවෙන් අපි අපේ සමාජිකයන්ගේ ආරක්ෂාව මගින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද රාත්‍රී 12ට අපි සේවයෙන් ඉවත් වෙනවා. හෙට දිනේදී දුම්රිය ධාවනය අඩාල වෙනවා මේ හේතුව නිසා. ඒක breaking.lk okay.